ලෝකුසලාන් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන හත්වන තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව ඩරම් නුවර චෙස්ටර්ලේ ස්ට්‍රීට් ක්‍රීඩාංගණයේදී එළඹෙන සිකුරාදා පැවැත්වෙනවා. කණ්ඩායම් පුහුණුවීම් වල නිරත වන අතරතුර අප සම්බන්ධ කරගත්තා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්ිරියව් ක්‍රීඩක ධනංජයද සිල්වා. අයිබෝන් ධනංජය. අයිබෝන්. කොහොමද දකුණු අප්‍රිකා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම? ඇත්තටම හොඳ සූදානමක් තියෙනවා. අපි අද ටිකක් ප්‍රැක්ටිස් කරන අමාරු කන්ඩිෂන් වල ප්‍රැක්ටිස් කරන්න ආවා. ඉතින් ඊයේ කරන්න බැරි වුණා. අපි ගේම් එකේ ප්ලෑන්ස් හදන් ඉන්නවා. ඉතින් මම හිතන්නේ මැච් එකේ ප්ලෑන්ස් අපිට හරියට කරගන්න පුළුවන් වුණොත් මැච් එක දිනන්න පුළුවන් වෙයි කියලා. පසුගිය දවසේ එංගලන්ත තරගයේ ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුණා ශ්‍රී ලංකා කණ්ඩායම. ඔබ පන්දු යවන්නෙක් විදිහට තරගය වෙනස් කරන පන්දු යවීමක නිරත වුණා. මොකද හිතන්නේ ඒ ගැන? ඇත්තටම ගොඩක් සතුටුයි. කණ්ඩායම වෙනුවෙන් අරුල් ලබාගෙන තරගයක් දිනවන්න පුළුවන් වීම ගැන. ඉතින් මම හිතනවා ඉදිරි තරග වලත් ඒක කරන්න පුළුවන් වෙයි කියලා. මේ තනතිල නම් මොන වගේ වෙයිද දන්නේ නැහැ. ඉතින් මම හිතනවා අපේ සපෝට් එකක් තිබ්බොත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ පිටිකරුවෙක් විදිහට මේ තරග කීපෙදීම බලාපොරොත්තු වුණු දක්ෂතාවතරට එන්න බැරි වුණා. ඉදිරි තරග තුනේදී මොන වගේ සැලැස්මක්ද තියෙන්නේ පිටිකරුවෙක් විදිහට කණ්ඩායමට දායකත්වය ලබා දෙන්න? ඇත්තටම ලකුණු ටිකක් ගන්න ඕනේ මගේ පැත්තනොත් බලන්න. ඉතින් දැන් හැබැයි මගේ රෝල් එකලා තියෙන ගොඩක් ලාට බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට. ඉතින් මම හිතනවා බැටින් පැත්තනොත් මට ලකුණු 50ක් 60ක් ලබා ගන්න පුළුවන් වුණොත් මට හම් වෙන කඩලු ටිකත් එක්ක මම හිතනවා ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. මේ වෙදර් කන්ඩිෂන් එකත් එක්ක ඩරම් වල තියෙන අනිත් ක්‍රීඩාංගන වල වඩා පොඩි සීතලක් දැනෙනවා. මේක මොන වගේ බලපෑමක් වේද තරගයට? මම හිතනවා මැච් එක දවසෙත් කොහොමද දන්නේ නැහැ. තාම මම හිතන තව දවස් දෙකක් තියෙනවා. ඉතින් මැච් එක දවස්තරත් මෙහෙම සීතලනොත් මම හිතනවා ඉතින් අපි ඒකටත් ප්ලෑන් එකක් හදාගෙන ඇවිල්ලා ඒ විදිහට සෙල්ලම් කරන්න. ශ්‍රී ලංකාවට අවසන් පූර්වටයට පිවිසෙන්න හොඳ අවස්ථාවක් තිබෙනවා. කණ්ඩායමේ මොන වගේ අදිෂ්ඨානයක්ද තියෙන්නේ අවසන් පූර්වටයට සුදුසුකම් ලබා ගැනීම පිළිබඳව? ඇත්තටම අපි ආවෙත් නිකන් සෙල්ලම් කරලා නෙමෙයි. ඉතින් අපි ලොකු රයිකක් දෙනවා සෙම් ෆයිනල්ස් එන්න. ඉතින් මම හිතනවා අපිට මේ තරඟ තුන ජයග්‍රහණය කරොත් එතනට යන්න පුළුවන් වෙයි කියලා. බොහොම ස්තුතියි තරංචේ. ලෝකසලන් තරගාවලිය පිළිබඳ තවත් තොරතුරු ඉදිරියේදී ගෙනීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. අද දින ක්‍රීඩාංශය වෙනුවෙන් මම සුමින්ද තාරක ජයසේකර එංගලන්තයේ ඩරම් නුවර සිට. මගේ විශ්වාසය මැක්සිස්.